අයිබුවන් සුභම සුබ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වීඩියෝ එකත් බලන්න එකතු වෙන සීලුම දනු ලග්න හිමියන්ට. ඉතින් විශේෂයෙන්ම ටික දවසක් වීඩියෝ එකක් දාන්න බැරුණා. ඉතින් ඒ නිසාම තමයි මේ විශේෂ වීඩියෝ එක පරිහරයක්ම වීඩියෝස් නරඹන දනු ලග්න හිමියන් සහ මිතුන් ලග්න හිමියන් තමයි ගොඩක්ම ඉන්නේ. ඉතින් මෙතෙන්දි මේ දනු ලග්න හිමියන්ගේ ජීවිතේ බොහෝ සිදුවීම් කණපිට හැරීම් සිදුවෙන නිසා එයාලගේ ජීවිතවලට අදාළ වන යම්කිසි කාල සීමාවකදී බලාපොරොත්තු නොවන විදිහේ සිදුවීම් පෙළකට සිදුවෙන්න මුහුණ දෙනවා. ඒ කියන්නේ ඒ වගේ භයානක සිදුවීම් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට තමන්ගේ සහෝදරයන්ට, එතකොට දෙමව්පියන්ට පවා සිදුවිය හැකි භයානක සිදුවීම් පෙළකට තනු ලග්න හිමියන් මුහුණ දෙන්න සිදුවෙන කාලවකවානුවක් තියෙනවා. ඉතින් ඒ කාලවකවානුව ගොඩක් වෙලාවට අවුරුදු 28න් පස්සේ ආරම්භ වෙනවා. හොඳ, ඉතින් ඒ නිසා මම ඔයාලට දැනුවත් කිරීමක් කරන්න යන්නේ මේ අවුරුදු 28 කාල සීමාවකින් පස්සේ ඔයාලට සිදුවිය හැකි බොහෝ යම්කිසි විදිහේ භයානක සිදුවීම් 11ක් පිළිබඳව. ඉතින් භයානක සිදුවීම් වලට සමහර සිදුවීම් වලට හොඳ දේවලුත් තියෙනවා, නමුත් නරක දේවලුත් සිදුවෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ ටික අහලා ඔයාලගේ අත්දැකීම් තියෙනවා නම් මේ දේවල් සම්බන්ධයෙන් ඔයාලට කමෙන්ට්ස් කරන්න පුළුවන්. අනිත් අතට එතකොට මේ කාල සීමාවලදී ප්‍රවේශම් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සිදුවීම් 11ම සිදුවෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ඔයාලට මේ දේවල් වලින් බොහෝමයක් සිදුවිය හැකි බවට පත් වෙනවා මේ ධනු ලග්න හිමියෙක් වුණාට පස්සේ. හරියනම් මම පටන් ගන්නම්. ඉතින් ඔයාලට පුළුවන් විශේෂයෙන් බැලුවොත් එහෙම, හරි, ඉතින් ඔයාලට පුළුවන් තාම ඔයාලා සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක අත්දැකීමක් ලබා ගත්තේ නැත්නම් ජීවිතයේ සිදුවෙන සිදුවීම් සහ ඉදිරි කාලය සම්බන්ධයෙන් දැනගන්න දීර්ඝ විස්තර සහිත මේ අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන් 02-97-155-680-64 කියන අංකයෙන් සම්බන්ධ කරගෙන ඔයාලගේ කේන්ද්‍රයේ සම්පූර්ණ කේන්ද්‍ර පරීක්ෂාවක විදිහට උපන් එකතේ සිට ජීවිතයේ බොහෝ දේවල් දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හරි, එහෙනම් මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ සිදුවීම් 11 මොකක්ද කියලා. ඉතින් මතක තියාගන්න මේ දේවල් සිදුවෙන්නේ ධනු ලග්න හිමියෙන් ධනු ලග්න වෙලා ඉපදෙන කෙනාට සහ එයාගේ සහෝදර සහෝදරියන්ට වගේම එයාගේ අම්මගේ තාත්තට. හොඳ, එතකොට මෙතනදී මම මුලින්ම ආරම්භ කරන්න මෙන්න මේ විදිහට. හොඳ, ධනු ලග්න හිමියා ගොඩක් කලාවට මෙතනදී අවුරුදු 28 මාස 6 දී විතර කාලෙදී උපන් ස්ථානයෙන් පිට වුණොත්, තමන් ඉපදිච්ච ගමෙන් හෝ උපන් ස්ථානයෙන් පිට වුණොත් ජීවිතේ බොහෝ දේවල් සාර්ථක කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. හොඳ, අවුරුදු 28 මාස 6 දී. එතකොට ඒක තමයි පළවෙනි කාරණේ. ඊට පස්සේ දෙවෙනි කාරණේ විදිහට අවුරුදු 29 දී විවාහයක් හෝ එහෙම නැත්නම් සම්බන්ධතාවයක් ඇති වෙනවා. හොඳ, ධනු ලග්න හිමියට අවුරුදු 29 දී විවාහයක් හෝ සම්බන්ධතාවයක් ඇති වෙනවා. මේක දෙවෙනි විවාහයක් වෙන්න පුළුවන්, තෙවෙනි විවාහයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සම්බන්ධතාවයක් සීමා නැති සම්බන්ධතාවයක් වඩ පත් වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ මම කියන්නේ මේ සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් එන කාලදසා කාලයක්. එතකොට අවුරුදු 30 දී බොහෝ දේවල් නැති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ධනු ලග්න හිමියන්ට. හොඳ, අවුරුදු 30 කාලෙදී 30 ලැබුවට පස්සේ බොහෝ දේපල වස්තුව ඒව නැති වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඒ නැති වෙන දේවල් මේ ධනු ලග්න හිමියා තමන්ගේ රැකියාවෙන් මහන්සියලා වැඩ කටයුතු කරගෙන නැවතත් ඒ දේවල් ලබා ගන්න හැකියාව තියෙනවා. අවුරුදු 30න් පස්සේ මේ නැති වෙන දේවල් එයාලට රැකියාවෙන් එහෙම නැත්නම් රස්සාවක් කරලා තමයි, එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරලා තමයි ඒ දේවල් නැවත ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි අවුරුදු 32 හැමාරෙදි සහෝදර සහෝරියන්ගේ විවාහ ජීවිතවල ප්‍රශ්න ඇති වෙනවා. හොඳ, ධනු ලග්න හිමියාට හිතන්න මේක බලන ඔබ ධනු ලග්න හිමියෙක් නම් අවුරුදු 32 මාස 6 7 වෙනකොට ඔයාලගේ සහෝදරන්ට සහෝදරියන්ට එහෙම නැත්නම් එක්කෙනෙකුට හෝ දෙන්නෙකුට මෙතනදී විවාහ ජීවිතයේ ගැටලු ඇති වෙන්න පුළුවන්, භයානක විදිහේ ගැටලුවක් ඇති වෙන්න පුළුවන් ඔයාලගේ සහෝදරියන්ගේ විවාහ ජීවිතේට. ඒ වගේම තමයි අවුරුදු 32 හැමාරෙදී බොහෝ මහන්සියෙන් පසු ජීවිතේ සාර්ථකත්වයට ලං කරගන්න පුළුවන්. හොඳ, අවුරුදු 32 මාස 6 නැත්නම් අවුරුදු 32 හැමාරෙදී බොහොම මහන්සිලා ලේසියෙන් නෙවෙයි ඉතාමත්ම අමාරුවෙන් කටයුතු කරලා මහන්සිලා රැකියාවල් කරලා ජීවිතේ යම්කිසි සාර්ථකත්වයක් ලං කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අවුරුදු 32 මාස 6ක් වගේ කාලයක් වෙනකොට ධනු ලග්න හිමියන්ට. හන්ද, එතකොට මෙතනදී උපන් කෙනාගේ තාත්තට දේපල අහිමි වෙනවා මේ ධනු ලග්න හිමියා ඉපදුනාට පස්සේ. මේ ඉපදින කෙනා ඉපදුන දවසේ එහෙම නැත්නම් ඉපදිලා පොඩි කාලයක් ඇද්දි දේපල හරි ගේදොර ඉඩකඩම් හරි මොනවා හරි තිබුණා නම්, යාන වාහන තිබුණා නම් ඒ දේවල් ගොඩක් අහිමි වෙන්න පුළුවන් ඉපදුනාට පස්සේ. ඒ වගේම තමයි අවුරුදු 33 අවුරුදු 33 මාස 6 අවුරුදු 46 මාස 6 වගේ කාලෙදී මේ ධනු ලග්න හිමියාගේ තාත්තට ගොඩක්ම අමාරු කාල සීමාවක් බඩපත් වෙනවා. ගොඩක් වෙලාවට ලෙඩ රෝගී තත්ත්වයන් නිසා ඔපරේෂන් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම්
රණ්ඩු සරවල් වලට මැදිහත් වීම නිසා ප්‍රශ්න කරදර වලට මැදිහත් වෙන්න පුළුවන් වගේ තත්යකට පත් වෙනවා. අවුරුදු 33 හමාර සහ මේ දනු ලග්න හිමියාගේ තාත්තා නෙවෙයි මේ ලග්න හිමියාගේ අවුරුදු 33 හමාර කාලයේදී සහ අවුරුදු 46 හමාර කාලයේදී තමයි මේ දේවල් සිදු වෙන්නේ. එතකොට ඒක තව ක්‍රමයක් මේක තාත්තට සිදු වෙන්න පුළුවන් දේවල්. හොඳ. ඉතින් විවාහ වෙලා අවුරුද්දක් ඇද්දි ගොඩක් පාඩු සහ කරදර ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න දැන් මේ අප්‍රේල් මාසේ විවාහ වුණා. 2022 අප්‍රේල් මාසේ විවාහ වුණා. 2023 අප්‍රේල් මාසේ වෙනකොට පටන් ගන්න ඔයාලගේ ජීවිතේ කරදර. කරදර පටන් ගන්නවා, බාධක පටන් ගන්නවා, ගෙදර දොර ප්‍රශ්න, මිල මුදල් නාස්ති නැතිවීම, මහත්යත් එක්ක ප්‍රශ්න, අසල් ඇස්යන් එක්ක ප්‍රශ්න. ඒ වගේ විවාහ වෙලා අවුරුද්දක් ඇද්දී මතක තියාගෙන මේක බලලා ඉන්නවා නම් මතක් කරගන්න ඔයාලා විවාහ වෙච්ච අය අවුරුද්දක් ඇද්දී ඔයාලගේ ජීවිතේ බොහෝ කරදර බාධක ඇති වුණා නම් හරියටම අවුරුද්දක් විතර ඇද්දී ඔයාගේ ජීවිතේ බොඩක්ම කරදර බාධක ඇති වෙන පුළුවන් මේ විවාහ වෙලා හරියටම අවුරුද්දක් යනකොට. ඒ වගේම තමයි අවුරුදු 34 සහ 46 කාලයේ අම්මගේ ජීවිතේ ගොඩක්ම දරුණුම කාලයක්. හොඳ. අවුරුදු 34 දනු ලග්න හිමියාගේ අවුරුදු 34 වෙනකොට සහ 46 වෙන කාල සීමාවක් දෙක ඔයාගේ අම්මගේ ජීවිතේ ගොඩක්ම දරුණුම අමාරුම කාල සීමාවක් බවට පත් වෙනවා ඔයාගේ අම්මගේ කාල සීමාව විදිහට. හොඳ. එතකොට ඒ අම්මගේ පැත්තෙන් බලුවොත් එහෙම. ඊට පස්සේ තමයි ගුරු රවි කාල සීමාව. ඔයාලගේ දනු ලග්න හිමියාගේ ගුරු මහදසා කාලයේ රවි අන්තරේ ගුරු රවි අන්තර සහ කාලේ නැත්නම් ගුරු මහදසාවේ රවි අන්තර සහ කාලයේ සහ ගුරු කුජ කාල සීමාව ඉතාමත්ම අමාරු කාල සීමාව. ගොඩක් කරදර බාධක මැදිහත් වෙන අමාරුම කාල සීමාව බවට පත් වෙනවා ගුරු රවි සහ ගුරු කුජ කියන කාල සීමාව දෙක. අර තාත්තට සහ සහෝදරයන්ට බලපාන කාල සීමාව බවට බොහෝ වෙලාවට පත් වෙන්න පුළුවන් ඔය කාල සීමාව දෙක. මොකද රවි තාත්තා සහ කුජ කියන සහෝදරයන් නිසා. හොඳ. එතකොට ඒ වගේම තමයි සෙනසුරු බුද්ධ දසාවේ සෙනසුරු දසාවේ බුද අන්තරසා කාලයේ හෝ බුද මහදසාවේ සෙනසුරු අන්තරසා කාලයේදී හමේ රෝග නිසා ගොඩක්ම විඳවන්න සිදු වෙනවා. හොඳ. හමේ රෝග දද කුෂ්ඨ වගේ රෝගී තත්යන් ඇති වෙන පිළිස්සීම් හෝ ඇසිඩ් වැටීම් වැනි දේවල් නිසා හෝ යම් කිසි විදිහේ හම සම්බන්ධ ප්‍රශ්න නිසා ගොඩක්ම කරදර බාධා වලට දරුණු රෝගී තත්යන් වලට භාජන වෙනවා මේ අවුරුදු විශේෂයෙන් බුද සෙනසුරු හා නැත්නම් සෙනසුරු බුද කාල සීමාවේදී. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවගේ විවාහ වුණොත් එහෙම අවුරුදු 34දී සහෝදර සහෝදරයන්ගේ ජීවිතවලට ප්‍රශ්න ඇති වෙනවා. හොඳ. ප්‍රේම සම්බන්ධතාව විවාහ වුණොත් අවුරුදු 34දී සහෝදර සහෝදරයන්ගේ ජීවිතවලට හානිය ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විවාහ ජීවිතවලට ගොඩක්ම කරදර බාධක ප්‍රශ්න එයාලගේ ජීවිත පවා අහිමි වෙන්න හැකියාවක් තියෙන අවුරුදු 34 කාලෙදී. හොඳ. ඉතින් ඔන්න ඔය දේවල් භයානක සිදුවීම් විදිහට ඔයාලට දනු ලග්න හිමියන්ට මම මතක් කරනවා. ඉතින් මේ දේවල් ඔක්කොම නැතත් ඔයාලගේ ජීවිතේ මේ කාල සීමාවල් ටික මතක තියාගන්න විශේෂයෙන්ම මතක් කරලා තියාගන්න. මෙච්චර අවුරුදු සාම අවුරුදු 28 වෙලා නැත්නම් කවුරු හරි මේක බලන කෙනෙක් ඉන්නවනම් එහෙමත් නැත්නම් මේ අත්දැකීම වලට මොන දීපුවා ඉන්නවනම් ඔයාලට කමෙන්ට්ස් එකක් දාලා තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම මම කියන්නේ ඔයාලට කේන්දර පරික්ෂා කරගන්න කියලා. ඒක ඔයාලගේ කැමැත්තක්. ඉතින් මොකද මම ඔයාලට දැනුවත් කිරීම කරනවා. මොකද ඇත්තටම බැලුවොත් මම ජොබ් එකක් කරන ගමන් තමයි. ඉතින් ඔයාලට කැමති නම් කේන්දර පරික්ෂා කරගන්න පුළුවන්. අතිවිශේෂ සුවිශේෂී අත්දැකීම් ලබා ගත හැකි. මම කාටවත් බලකිරීමක් කරන්නේ නැහැ. ඉතින් මගෙන් කේන්දර බලපු අය දන්නවා මොනවද ඔයාලට ලැබුණේ, යාළ මොනවද බලාපොරොත්තු වෙන්නේ, යාළට පුදුම ඉච්ඡා වුණ තරම් ඉන්නවා. ඒ හින්දා කැමති කෙනෙකුට මාව සම්බන්ධ කරගන්න පුළුවන්. එම ප්‍රශ්නයක් නැහැ. මගෙන් කේන්දර බැලුවා හෝ නොබැලුවා කියලා. ඉතින් ඔයාලා දැනුවත් කිරීමක් කරා. කැමති අය මේක නොමිලේ දැනුවත් කිරීමක්. ඔයාලගේ ඕනම් MB කිහිපයක් කැපෙන්නේ නැති මේ වොයිස් එක අහන්න, එහෙම නැත්නම් මේ වීඩියෝ එක බලලා. නමුත් ඔයාලගේ ජීවිතේ බොහෝ දේවල් වළක්වා ගත හැකි දේවල් සිදුවීම් වලට පත් වෙනවා මේ වීඩියෝ එකත් එක්ක. ඒ වගේම තමයි ඉදිරියේදී ඔයාලා සියලුම දෙනාගේ නැකත් පිළිබඳ නැකත් විශේෂතම ගැන විස්තර මම ලබා දෙන දැන් තොරතුරු සකසමින් තමයි ඉන්නේ. ඒ නිසා ඉදිරියේදී අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න. කැමති අය ඉන්නවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. සබ් කරලා නැති අය ඉන්නවා නම් සබ් කරන්න. කැමති නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. මේ අත්දැකීම් තියෙනවා. එහෙනම් හැමෝටම ජය වේවා, ප්‍රවේශමින් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට.